ජනතාවතර දේශපාලනය විසින් ගොඩ නැගුව මේ දූෂණය නිසාතම රට පිරිහුණේ කියනෙ. පරිහාන එනත බංකොලොත් භාවයට සෑන ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය තුළ මෑත සංසිද්ධයක්තම දූෂණය කියන සමාර්ල දේශපාලඥ යෝගම රාජ්‍ය නිලධාරින් දෙගොල්ලු වෙන වෙනමත් එකතු වෙලත් යම්ම දූෂණ ක්‍රියාවල්ල යෙදුණ කියන කාරණය. දූෂණය නැති රටවල් තමයි හොක් දිරුලා තියෙන්නේ. නමුත් දූෂණට එහාගිය විවිධ හේතු තියෙන මේ බංකොලොත් භාවයට. එතකොට අපේ ලංකාවේ හොඳ ඔඩිට් එකක් නෑ. අපට ලැබෙන්න තිබුණු අවස්ථාවන් මේ රටට ලැබෙන්න තිබුණු ඩොලර් ප්‍රමාණයන් ලැබෙන්න තිබුණු රැකියා අවස්ථා නිර්මාණය කිරීම විශාල වශයෙන් මහිමුණා. භීෂණට එහාගිය විගණනයක් අපේ රට බංකොලොත් වීම පිළිබඳ තියෙන්න ඕනෑ. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, සමාජ සංවර්ධන ප්‍රතිපත්ති හේතු වෙනම බංකොලොත් භාවය. මේවා දේශපාලන තීරණ ගැනීම. සමස්ත වශයෙන්ම දේශපාලන වශයෙන් ගත්තොත් මම දකින දෙයක් තමයි ලෝකයේ ආර්ථික වශයෙන් සමාජයේ වශයෙන් දියුණු වෙලා තියෙන්නේ වෙළඳ පොළ ආර්ථිකයන් තියෙන සමාජය. සමාජවාදී මොඩලයන් අද ලෝකයේ ප්‍රතික්ෂේපනා තිනවා. ඔවුන්ම තේරුම් ගන්න තියෙන මෙහෙම යන්න බෑ කියන එක. ඒ වෙළඳ පොළ ආර්ථිකය පවත්වගෙන යන්න නැති සමාජ කළමනාකරණයකුත් අවශ්‍ය වෙනවා. ලෝක බැංකුව IMF වගේ පිළිගත්ත දෙයක් තමයි දිළිඳු කොටස් වලට සමාජයේ පසුගාමි කොටස් වලට යම් යම් අවස්ථාවල් මේ තුළ පැහැදිලිව ගොඩනැගිය යුතු කියන කාරණය.